ගොඩක් තමයි වීඩියෝ දාන්නේ මුලින්ම මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න අපි මේක දාලා තියෙන්නේ 2021 සැප්තැම්බර් 29 අපි බලමු ලංකාවේ මුදල් සැපයුම ඔයාලට පේන මෙති ලංකාවේ මුදල් සැපයුමත් එන්න එන්න ඉතාමත්ම වේගයෙන් වැඩි වෙන මැගිල ඔයාලට පිටින්දි පේන මැති ඉකොනොමි එකක මුදල් සැපයුම වැඩි වෙන්න ඕන රටක ජීඩීපී එක ග්‍රෝ වෙනවත් සමගම මුදල් සැපයුම වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ රටේ ජීඩීපී එක වැඩි වෙන වේගයට වඩා වැඩි වේගකින් මුදල් සැපයුම වැඩි වෙනවා නම් එතරම් ප්‍රශ්නයක් තියෙනවා හරිද ලංකාවේ ජීඩීපී එක ග්‍රෝ වෙන්නේ නැහැනේ ඒක පට්ටම අඩුවෙන් ග්‍රෝ වෙන්නේ හරිද ඉන්ෆ්ලේෂන් එක अरे गाइस අපි මේ ගැන කතා කරා මුදල් සැපයුම හැම දෙයක් ගැනම කතා කරා දැන් එතකොට ෂෙයා මාකට් එක ලොකුවට කැෂ් එකක් වෙලා ඉන්නේ දැන් අපි බලමු මොකද්ද දැන් කරන්න පුළුවන් දැන් ලංකාවේ ඉන්න උද්ගලයන් කරන්න තියෙන විදේශ රටකට යන්නේ විදේශ රටකට ගිහිල්ලා PR එක ගන්න පුළුවන් නම් එහෙමයි සිටිසන්ෂිප් එක ගන්න පුළුවන් නම් එහෙමයි මේ දෙක ලංකාව වගේ දුප්පත් රටක ඉන්න පුද්ගලයෙක්ට කරන්න පුළුවන් ලොකු ආයෝජනයක් මේ තියෙන්නේ ඩොලර් රේට් 370 380 වගේ වුණයි කිව්වා සාමාන්‍යයෙන් මේක මේ ගණන් වලට සාමාන්‍යයෙන් අලෙවි වෙන්නේ 400 420 450 මේ වගේ රේට් එකකට තමයි එළිය යන්නේ මේ ගණන් වලට හම්බ වෙන්නේ නැහැ මේ වගේ තත්වයකදී තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පෝට්ෆෝලියෝ එක ඔයා කොච්චර නියමයට නියමයට ආයක මැනේජ් කරලා තියෙනවද ඒක ගානට ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවද කියලා ඔයාලට හරියට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ෂෙයා මාකට් එක කියන්නේ ඔයාගේ කැපිටල් එකෙන් 10%ක් 15%ක් එහෙම නැත්නම් 7%ක් 8%ක් ඒ වගේ දාලා තියන්න ඕන තැන. හරි. ඒක තමන්ගේ කැමැත්ත අනුව. අනිත් ඒවා අපි කතා කරලා තියෙන රියල් ඉස්ටේට්, ගෝල්ඩ්, වෙන වෙන රෙන්ටල් ඉන්කම් ඒ වගේ දේවල් වලට කරන්න පුළුවන්. සම්පූර්ණ ඩෙට් වර්ත් එකම ෂෙයා මාකට් එකේ දැම්මන් පස්සේ මේ වගේ දෙයක් උනන් පස්සේ දරා ගන්න බෑ. ඔයාලට මේ වගේ අවස්ථාවකදී ඔයාලට ගෝල්ඩ් වගේ කරත් ගෝල්ඩ් කරත් මේ වෙලාවේදී ගෝල්ඩ් ප්‍රයිස් එක කොරෝනා ක්‍රෑෂ් එක ඊට පස්සේ මේක ගෝල්ඩ් අප්ුනේ මේ යුද්ධෙත් එක්ක. රුසියා සහ යුක්‍රේන් වෝ එකත් එක්ක තමයි මේක අප්ුනේ ඊට පස්සේ US ඉකොනොමි එක ක්‍රෑෂ් එකක් ආ. මොකද්ද US ඉකොනොමි එකේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා US ඉකොනොමි එකෙත් මනී සප්ලයි එක වැඩි වුණා. මොකද කොරෝනා කාලේ සල්ලි බෙදලා හිමින් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා ජොබ් ලොස් ක්ලේම් වැඩි වුණා ඒ වගේ රිපෝට් ආවා ඊට පස්සේ අජේ ෆෙඩ් එක 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 තීරණ ගත්තා ගෝල්ඩ් මිල පහළට ගියා නමුත් ලංකාවේ ඉන්න කෙනෙක්ට ගෝල්ඩ් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නමුත් කිසිම කියන්නේ ඉන්ෆ්ලේෂන් හෙජ් එකක් විදිහට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නමුත් කෑෂ් ෆ්ලෝ එකක් එන්නේ නැහැ ගෝල්ඩ් වලින් මේ වෙලාවේ ඉඩම් වගේ ගන්න පුළුවන් නම් තමයි ඉතාමත්ම හොඳ මොකද ඉඩම් ප්‍රයිස් එක රිස්ක් එකත් අඩුයි මේ යන විදියට අපිට කියන්න බෑ ලංකාවේ තත්ත්වය අනුව තව මේ 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 වැටෙන පිහිමේව අල්ලන්න යන්න එපා දැන් ලංකා මිනිස්සු අඩුම ගන්න කන්න බොන්නවත් නැහැ අඩුම ගන්න ලංකාවේ පැය 24න් පැය 10ක් 12ක්ම මේ කරන්ට් එක කපනකොට ඒක ලොකු ඩැමේජ් එකක් ඉකොනොමි එකට. හොඳ බිස්නස් තියෙනවා මේ ප්‍රශ්න පිට තමයි බිස්නස් ප්‍රොෆිට් කරන්නේ. එක්තරා බිස්නස් ලොස් වෙනකොට එක්තරා බිස්නස් ප්‍රොෆිට් කරනවා. එතකොට ඔයාලට තෝරලා ගන්න පුළුවන් හොඳ වැලියු ස්ටොක් තියෙනවා. නමුත් ඒ ස්ටොක් මම හිතනවා තව ටිකක් මිල අඩුවෙන් අපිට බාගෙන් ප්‍රයිස් එකකින් අපිට ගන්න අවස්ථාවක් ලැබේවි කියලා මම හිතනවා මොකද මේ යර ලංකාවේ එක නිසා දැන් ලංකාවේ අමුතුමා කට්ටයක් නිසා එතකොට අපි බලන්න ඕන මේ පොලිටික්ස් කරන කට්ටිය මොනවද කියන්නේ මේ ලොකු ආරගලයක් යනවා අපි ඒවත් විතර පොඩ්ඩක් හිතන්න ඕන. එතකොට මේ යන තත්ත්වෙත් එක්ක තව මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් කියලා මම හිතනවා මොකද ඉදිරියේදී තව මේ බැංකින් රේට් දැන් 24ක් විතර කරා 25ක් විතර කරා මේක 30 35 වගේ වෙන්න පුළුවන් මොකද ලංකාවේ අධිකව මනී ප්‍රින්ට් කරා. ඒ ප්‍රින්ට් කරලට 100ට 30 30 35 40 වෙන්නත් පුළුවන් මේ ඉකොනොමි එක ගොඩ බේර ගන්න නම් ඉන්ෆ්ලේෂන් එක ඉහළ යාම නවත්තන්න බෑ. තොරතුරු අපිට ගන්නත් බෑ. ලංකාවේ තියෙන සයිට් වල ඉන්ෆ්ලේෂන් එක 17යි කියනවා 55යි කියනවා ඇමරිකාවෙන් කියන 155යි කියලා. නමුත් ලංකාවේ 300 400 රුපියල් හොඳම අවස්ථාවක් මේ අවිල්ල තියෙන්නේ. හරි. ඔයාලට හොඳම අවස්ථාවක් ඇවිල්ලා තියෙන හොඳ ෂෙයාස් බයි කරන්න හොඳ අමාරුත්වයක්. මොකද මෙච්චර ලංකාවේ මේ තරම් තත්ත්වයක් කවදාවත් ලංකාවට වෙලා නැහැ. ඒත් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කීප දෙනෙක්. ඔයාලට සම්බන්ධ අපිත් එක්ක ප්‍රයිවට් සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මට මේල් එකක් දාන්න අපි